අපි දැක්ක පහුගිය දින කීපයේදී කොවිඩ් 19 රෝගය ඉතාමත්ම සීග්‍රෙන් වාර්තා වීමක් අපේ රට තුළ වෙන කවදාටත් වඩා නැති තරම් රෝගීන් ප්‍රමාණයක් හිටියා. ඊයේ දවස් තුළදී අපේ රට තුළ දවසක් තුළ වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය 1662ක් වාර්තා වුණා. මේ තත්ත්වය පිට යම් කිසි විදියකින් සමාන කරන්න පුළුවන් ඉන්දියාවේ අත්දකින දේ. ඒ තත්ත්වයට යෑමේ අවදානමක් තියෙනවා. අපි නිසි පරිදි කටයුතු කළේ නැත්නම් මේ අවස්ථාවේදී අපි රෝහල් වලටත් වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වැඩිවීමක් දකිනවා. ඒ කොයි තරම් වැඩි වුණත් අපේ රෝහල් වලට මේ රෝහල් පද්ධතියට තවමත් මේ රෝගීන් දරා ගැනීමට ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් තියෙනවා. ඒ හැකියාව තියෙනවා. නමුත් ජනතාවගේ පැත්තෙන් ඒ දායකත්වය ලැබුණේ නැත්නම් යම්කිසි විදිහකින් රෝගීන් අති විශාල ප්‍රමාණයක් වාර්තා වෙන්න පටන් ගත්තොත් ඒ හැකියාව අපිට අවම වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉන්දියාවේ තියෙන තත්ත්වය වගේ තත්ත්වයක් ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ නිසා ඒ අවදානම වළක්වා ගැනීම සඳහා ජනතාවගේ පැත්තෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා ඉතාමත්ම ක්ෂණිකව මේ පාලනය කරන්න. ඒ වගේ පාලනය කරපු රටවල් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ජනතාවගේ දායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා මේ රෝගය පාලනය කිරීම සඳහා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා යම් කිසි විදියකින් රෝග ව්‍යාප්තිය තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී එක එන්නතක් හෝ ලබා දීම තුළින් පුළුවන් උපරිමයෙන්ම මේ රෝගය පාලනය කිරීමට කටයුතු කරන්න කියලා අත්දැකීම් වලින් තියෙනවා. ඒ වගේ රෝගය පාලනය කිරීම සෑහෙන දුරකට ළඟා කරගන්න පුළුවන් කියලා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.